ක්‍රිස්ටල් ඔඩියෝබුක්ස් ඔබ වෙත ගෙන එන හැරි පොටර් සහ ඇස්කබන්හි හිරකරු තුන්වන පරිච්ඡේදය නයිට් බසය. හැරි තම ට්‍රංක පෙට්ටිය ඔසවාගෙන යාමේ දැඩි වේස නිසා සිහි නැති වී මැග්නෝලියා චන්ද්‍රවංකයේ තිබූ කෙටි බිත්තියකට හේතු වන විට ඔහු තම නිවසේ සිටි වීති කිහිපයක් ඈතට ගොස් සිටියේය. බිත්තියට පිටදී වාඩි වී සිටියදීද ඔහුගේ හද තුළ කැකෑරෙමින් තිබූ කෝපය අඩු වී තිබුණේ නැත. තම හදවත වේගයෙන් ගැහෙනු ඔහුට ඇසුනේය. එහෙත් මද වේලාවකට පසු කෝපය වෙනුවට වෙනත් හැඟීමක් ඔහුගේ සිත තුළට පැමිණියේය. එනම් බියයි. මොන අතකින් තමන් දැන සිටිය තත්ත්වය දෙස බැලුවද මෙවන් අමාරු අඩියකට තමන් මින් පෙර කිසිම දිනක පත් වූයේ නැති බව ඔහුගේ යටිසිත කීවේය. ඔහු අඳුරු මගල් ලෝකයේ හුදකලා වී ඇත. තට්ට තනීම සිටින තමාට යාමට කිසිදු ස්ථානයක් නැත. අලිමදිවට හරක් කීවාක් මෙන් තමන් කරන ලද දරුණු මායාකර්මය නිසා තමා නියත වශයෙන්ම හොග්වොට්ස් වලින් නිරබනු ලබනු ඇත. බාලවයස් මායාකරුවන් සඳහා පනවා ඇති තහංචි කොතරම් දරුණු ලෙස සුණු විසුණු කොට දැම්මේ දෙයත් තමා වැටී සිටින තැනට මැජික් අමාත්‍යංශයේ නියෝජිතයින් පැමිණ තමා තවමත් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඔහු මවිත විය. තැතිගැන්මකට පත් වූ හැරි මැග්නෝලියා චන්ද්‍රවංකයේ ඉහළ පහළ තමනෙත් යොමු කළේය. තමාගේ ඉරණම කුමක් වනු ඇත්ද? තමා අත්තරංගෝට ගනු ලබනු ඇද්ද? එසේ නැතහොත් තමා මායා ලෝකයෙන් නිකම්ම පයින් ගසා දොට්ට දමනු ඇද්ද? රොන් සහ හර්මයෝනි ඔහුගේ සිහියට ආවෝය. ඒ සමගම ඔහුගේ හදවත තුළ වූ ශෝකය තව තවත් වැඩි විය. කෙසේ වුවද තමා අපරාධකරුවෙකු වුවද නොවුවද රොන් සහ හර්මයෝනි තමාට මේ අවස්ථාවේදී උදව් කිරීමට උත්සුක වන බව ඔහුට විශ්වාසය. එහෙත් දැන් ඒ දෙදෙනාම සිටින්නේ විදේශගතවයි. හෙඩ්වික්ද තමන් විසින් පිටත්කොට හැර තිබූ නිසා ඔවුන්ට පණිවිඩයක් ඇරීමටද ක්‍රමයක් නැත. හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා කඩාවැටුණක් මෙන් තවත් බරපතල ප්‍රශ්නයක් ඔහු හමුවේ තිබේ. එනම් මායාකාර නොවන ලෝකයේ භාවිත වන මුදල් කිසිවකුදු ඔහු අතේ නොතිබීමයි තම ට්‍රංක පෙට්ටියේ අඩියේ ඇති මුදල් පසුම්බියේ එක් කුඩා රන්කාසියක් ඇති බව ඔහුට සිහිවිය. එහෙත් එයද මෙම ලෝකයට වළංගු නැති ඉන්ද්‍රජාලික ලෝකයට පමණක් වළංගු කාසියකි. තම දෙමාපියන්ගෙන් ලැබුණු මහා ධන සම්භාරයද ඉන්ද්‍රජාලික ලෝකයේ බැංකුව වන ලන්ඩනයේ ග්‍රීන් ගොට්ස් බැංකුවේ ආරක්ෂිතව තැන්පත් කොට ඇත. මෙම බරැති ට්‍රංක පෙට්ටියද ඇදගෙන තමාට මේ කපේදී නම් ලන්ඩන් නගරයට යාම බොරුය. එසේ නොකළොත් තවමත් තමන් විසින් තරයේ අතින් අල්ලාගෙන සිටින තම මැජික් යෂ්ටිය දෙස ඔහු බැලුවේය. තමන් දැනටමත් නෙරපා ඇතිනම් ඔහුගේ හදවත වේදනා බරිතව වේගෙන් ගැහෙන්නට විය. තවත් පොඩි මැජික් එකක් කිරීමෙන් සිදුවන හානියක් නැත. ඔහුගේ පියතුමාගෙන් දායාද කෙරුණු අදිසි කබාය ඔහු ළඟ තිබින තම ට්‍රංක පෙට්ටියේ මැජික් බලයෙන් පිහාටුවක් මෙන් සැහැල්ලුකොට එය තම පියාඹන ඉදල්මිටට ගැටගසා අදිසි කබාය හිසේ සිට පොරවාගත්තොත් එවිට තමාට ග්‍රින්ගොට්ස් බැංකුවේ සේප්පුවේ ඇති තම ඉතිරි මුදල ගත හැක. ඉන්පසු පිටුවහල් කරනු ලැබුවකු මෙන් තම ජීවිතය ආරම්භ කළ හැක. ඒ පිළිබඳ සිතන විට පවා ඔහුගේ හදවත වැළපෙන්නට වෙයි. එහෙත් සදහටම මේ බිත්තියට හේතු වී සිටින්නට නොහැක. කොයි මොහොතේ හෝ මගල් ලෝකයේ පොලිසිය නිලධාරීන් පැමිණ තමන්ගෙන් දහසකුත් එකක් ප්‍රශ්න ඇසීමට පටන් ගන්නවා ඇත. වශීකරණ පොත් පෙරණු ට්‍රංක පෙට්ටියක්ද ඉදල් මිටක්ද තබාගෙන තමා මේ මහරෑ මහපාරේ කුමක් කරන්නේ දැයි ඕනට දැන ගැනීමට අවැසි වනු ඇත. හැරි තම ට්‍රංක පෙට්ටිය විවෘත කොට එහි තුල වූ නොයෙක් දෑ එහෙමෙහි කොට තම අදිසික බාය සෙවීමට විය. එහෙත් එය සොයා ගැනීමට පෙර ඔහු නැවත හදිසියේ කඳ කෙලින් කොට තව වරක් වටපිට බැලුවේය. යම්කිසි අද්භූත හැඟීමක් තුළින් ඔහුට දැනී ගියේ තමන් දෙස යමෙක් බලා සිටින බවයි. එහෙත් වීතිය සම්පූර්ණයෙන්ම හිස්ය. වීතිය වූ එකදු නිවසකින් හෝ ආලෝකයක් නිකුත් නොවීය. වීතිය මුළුමනින්ම අඳුරේ ගිලී තිබෙන ඔහු තම ට්‍රංක පෙට්ටියේ වෙත නැවත වරක් නැඹුරු විය. එහෙත් ඊළඟ මොහොතේ නැවත වරක් ඔහු කෙලින් සිටගත්තේය. ඔහුගේ අතී තදින් ග්‍රහණය වූ මැජික් යෂ්ටිය විය. එය ඔහුට ඇසුනාට වඩා දැනුනේය. තමා සහ තමාට පසුපසින් තිබූ ගරාජය අතර වූ පටු තීරුවේ යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් ස්ථානගත වී ඇත. හැරි දිනෙ සිහෙන් කොට අඳුරු පටුමග දෙස බැලුවේය. ඒ දෙය මදක් සෙලවුනා නම් ඒ අයාලේ යන බල්ලෙක්ද එසේත් නැතිනම් අන් කිසි දෙයක් දැ තීරණය කිරීමට තමාට හැකිවනු ඇත. ලූමොස්
හැරි පැවසුවේය. ඒ මොහොතේම තම මැජික් යෂ්ටිය අගින් ආලෝකයක් විහිදෙන්නට විය. ඔහු ඒ ආලෝකය තම හිසට ඉහලින් අල්ලා අඳුරු වීතිය නිරීක්ෂණය කළේය. අංක දෙක නිවසේ කුඩා ගල්කැට අල්ලා තිබූ තාප්පය හදිසියෙන් දිලිසෙන්නට විය. ගරාජයේ දොර දිදුලන්නට විය. ඒ අතරින් හැරිට යම්කිසි දෙයක ඡායාවක් පැහැදිලිව පෙනෙන්නට විය. එය විශාල දෙයකි. එයට පුළුල් දිදුලන නෙත් තිබින. හැරි පියවරක් පසුපසට තැබුවේය. ඔහුගේ ට්‍රංක පෙට්ටිය පයේ වැදුන නිසා ඔහු වැටුණේය. වැටීමේදී අත තැබීමට උත්සාහ කරද්දී ඔහුගේ අතේ තිබූ මැජික් යෂ්ටිය විසි වී ගියේය. හැරි කානුවට වැටුණේය. හදිසියම යමක් පුපුරනවාක් මෙන් හඬක් නැගින. හැරි දෑතින්ම තම දෙනෙත් ආවරණය කරගත්තේ හදිසියේ මොහොනට එල්ල වී තිබූ දීප්තිමත් ආලෝකෙන් ගැලවීමටය. හැරි යටිගිරියෙන් හඬක් නිකුත් කරමින් නැවත පදක වේදිකාවට පෙරළුණේය. ඒ හරියටම වෙලාවටය. ඊළඟ නිමේෂයේදී දීප්තිමත් ආලෝක දෙකක් ඔහු ඉදිරියට පැමිණි අතර රියක් තිරිංග තදකොට නතර කළේය. ඒ රථයේ දැවැන්ත රෝද නතර වූයේ හරියටම හැරි වැටී සිටි ස්ථානයේය. හිස ඔසවා බැලූ හැරි දුටුවේ තමන් ඉදිරියේ නවත්වා ඇති තට්ටු තුනේ බස්රියකි. එය තද දම්පැහැයෙන් යුක්ත විය. අන්ධකාරය තුළින් ප්‍රාදුර්භූත වූ මේ බස් රථයේ ඉදිරිපස වීදුරුවේ රන් අකුරින් දි නයිට් බස් යන්න ලියා තිබින. ඊළඟ මොහොතේ හැරි කල්පනා කළේ තමාට ඒ වැටීම නිසා තුවාල සිදු වූයේ ද යන්න පිළිබඳවය. ඒ සමගම බස් රථයෙන් බිමට බට දම් පැහැති නිල ඇඳුමකින් සැරසී සිටි කොන්දොස්තරවරයෙකු අන්ධකාරයට උස් හඬින් කතා කරන්නට විය. නයිට් බස් එකට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. මේ හදිසි ප්‍රවාහන සේවය අතරමං වී සිටින මායාකරුවන් හෝ මායාකාරියන් සඳහායි. එහෙම අය සිටිනම් මැජික් යෂ්ටියේ ඇති අත දිගු කරන්න. ඉන්පසු බස් රථයට නගින්න. එවිට අපි ඔබව ඕනෑම තැනකට ගිහින් බස්සනවා. මගේ නම ස්ටන් ෂන් පයික්. මේ රාත්‍රියේ ඔබේ කොන්දොස්තරයා මමයි. ඔහු හිටි හැටියම කතාව නතර කළේය. ඔහු විසින් හැරි දකින ලදී. හැරි තවමත් පාරේ හිඳගෙන සිටි. හැරි තම මැජික් යෂ්ටිය නැවත අතරගෙන සිටගත්තේය. වඩා ළඟින් බැලූ විට හැරි අවබෝධ කර ගත්තේ ස්ටැන් ෂන් පයෙක්ද තමාට වඩා වසර කිහිපයකින් වැඩිමහල් අයෙක් පවයි. ඔහුගේ වයස වැඩිම වුණොත් අවුරුදු 18ක් හෝ 19ක් වනු ඇත. ඔහුට තිබුණේ පිටතට නෙරාවිත් තිබූ විසල් කන් දෙකකි. මුහුණේ කුරුලෑ කිහිපයක් තිබෙන. මොනවද තමසේ අතන වැටිලා කරේ? ඊ ස්ටැන් පයික් නිල ස්වරය නොමැතිව සාමාන්‍ය අයුරින් ඇසුවේය. මම වැටුණා. අයියෝ මොකටද වැටුනේ? ස්ටැන් උපහාසයෙන් ඇසුවේය. මං හිතල වැටුන එකක් නැහැ. ඊ හැරි අප්‍රසන්නතාවයෙන් යුතුව පිළිතුරු දුන්නේය. ඔහුගේ කලිසමේ දනහිස ඉරී තිබින. වැටීම වැළැක්වීමට බිමට තිබූ අත තුවාල වී ලේගලමින් තිබින. ඒ සමගම තමා බිම වැටුණේ කුමන කරුණක් නිසාද යන්න හැරිට සිහි වූ අතර ඔහු ගරාජය සහ වැට අතර වූ පටු තීරුව දෙස නැවත බැලුවේය. අයියෝ මොනවද මේ බලන්නේ? ස්ටැන් කීවේය. අතන ලොකු කළු මොකද්ද තිබුණා? හැරි පටු බිම්තිරුව දෙසට ඇඟිල්ල දිගු කරමින් කීවේය. හරියට බල්ලෙක් වගේ. ඒ දෙවන්තයි. හැරි ස්ටැන් දෙස බැලුවේය. ස්ටැන්ගේ මුව මදක් විවර වී තිබින. ඔහු අපහසුවට පත්වේ සිටින අයුරක් පෙනින. ස්ටැන්ගේ නෙත් තම නරලේ ඇති කැරල්ල වෙත යමුවනු හැරි දුටුවේය. ඔය නරලේ තියෙන්නේ මොකද්ද? ඔහු ඇසුවේය. මොකක්වත් නෑ. ඒ හැරි කීවේ කැරළ වසා ගැනීමට තම කොණ්ඩේ ඒ මතට දමා ගනිමිනි. මැජික් අමාත්‍යංශය තමන් අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඔවුනට තමා කවුද යන්න හෙළි නොවන ආකාරයට හැසිරිය යුතුය. තමුසගේ නම මොකක්ද? ස්ටැන් උවමනාවෙන් ඇසුවේය. නෙවිල් ලොංගබොටම්. ඊ හැරි කීවේ තම කටට ආ පළමු නම ඒ නිසාය. ඉතින් මේ බස් එක. ඊ හැරි කියාගෙන ගියේ ස්ටැන්ගේ අවධානය එක් අතකට හැරවීමටය. මේක කොයි හරි යනවා කියා තමුස කිව්වද? ඔව්. ස්ටැන් අභිමානෙන් කීවේය. තමුස කැමති ඕනම තැනකට, හැබැයි මහ පොළොවේ විතරයි. මුහුද යට නම් යන්න බෑ. තමුස අපිට කතා කළා නැද්ද? තමුසගේ මැජික් යෂ්ටිය දික් කරලා අපිට කතා කළා නැද්ද? ඔව් හරි. ඒත් මට දැනගන්න ඕනේ ලන්ඩන් වලට යන්න කීයක් අය කරනවද? 11යි ස්ටැන් කීවේය. ඒත් 14ක් දුන්නොත් උණු චොක්ලට් බීම විදුරුවක් ලැබෙනවා. 15ක් දුන්නොත් උණු වතුර බෝතලයකුයි ඔයා කැමති පාටකින් දත් බුරුසුවකුත් ලැබෙනවා.
තම ට්‍රංක පෙට්ටිය අතපතගේ හැරි තම මුදල් පොසුම්බිය අතටගෙන රිදීකාසි කිහිපයක් ස්ටැන්ගේ අතට දැම්මේය. ඉන්පසු ස්ටැන් සහ හැරි එක්ව ට්‍රංක පෙට්ටිය බසයට පැටවූ අතර ට්‍රංක පෙට්ටිය මත හෙඩ්විග්ගේ කූඩුව තැබුවේය. බස් රථය තුළ ආසන නොවීය. ඒ වෙනුවට කවුළුව අසල පිත්තල ලෝහයෙන් නිමවන ලද ඇඳන් තබා තිබූ අතර ඒ ඇඳන් තිරරෙද්දි තමා ආවරණය කොට තිබෙන සෑම ඇඳක්ම අසලම ආධාරක මත සිටුවා තිබූ ඉටිපන්දම් දැල්ලෙමින් තිබෙන ඒ ඉටිපන්දම් ආලෝකයේ වැටි බසය තුළ පැති ආවරණය කර තිබූ උපදමන ලද ලෑලි දිලිසෙමින් තිබෙන රාත්‍රියේ නිදාගන්නා විට පළඳින හිස්වස්මක් පැලඳ සිටි ඈත කොනේ ඇඳක සිටි එක් කුඩා මායාකරුවෙක් දැන් එපා ස්තුතියි මම මේ දැන් හම්බෙල්ලම් වගේක් අච්චාරු දම මෙනු ඉන්නේ ඒ කියා ඔහු අනෙක් පසට හැරි නිදාගත්තේය ඔයා මේ ඇඳේ ඉන්න ඒ කියමින් රියදුරු ආසනය ආසන්නයේ පසුපසින් තිබූ ඇඳක් යටට හැරිගේ ට්‍රංක පෙට්ටිය තල්ලු කරමින් ස්ටැන් කීවේය රියදුරු වාඩි වී සිටියේ සුක්කානම ඉදිරියේ තබා තිබූ ඇඳ පුටුවකය මේ ඉන්නේ අපේ රියදුරු අනි ප්‍රැන්ක් මේ නෙවෙල් ලොං බටම් අනි වයිසින් මුහුකුරාගේ පුද්ගලයෙකු වූ ගණකම් වියදුරු දමන ලද උපැස් යුවලක් පැළඳ සිටි ඈනි හැරීට හිසනම ආචාර කළ අතර අපහසුවට පත්වී සිටි හැරි ඇඳේ අයිනේ වාඩි විය. ඒ සමගම නයිට් බස් රථය වේගයෙන් ඉදිරියට ඇදී ගිය අතර හැරි පසුපසට විසිවිය. කවුළුව තුළින් අඳුරු වීථිය දෙස බැලූ හැරි දුටුවේ තමන්ට නොහුරු නොපුරුදු වීථියක් ඔස්සේ බස් රථය ඇදී යන බවයි. ස්ටැන් හැරිගේ තැතිගත් මුහුණ දෙස බලා සිටියේ තෘප්තියෙනි. මැජික් ජස්ටියන් අපට සංඥා කරන්න පෙර අපි හිටියේ මේ හරියයි ස්ටැන් කේවය අනි අපි කොහෙද මේ ඉන්නේ දැන් වේල්සයේ කොනේ හරිද ඔව් හරි කොහොමද මේ මගල් අයට මේ බස් එක එනවා ඇහෙන්නේ නැත්තේ හැරි ඇසුවේය උන් ස්ටැන් කේවේ හැරි දෙස බලමිනි උන් හරියට ඇහුම්කන් දෙන්නේ නැති නිසානේ උන් හරියට ඇහුම්කන් දෙන්නේවත් හරියට බලන්නේවත් නැහැ උන්ට මොකක්වත් හරියට පෙනෙන්නේත් නැහැ දැන් ගිහිල්ලමට මාස් ඇරවන්න වෙලාව හොඳයි ස්ටැන් උන් කීවේය අවිතව මොහොතකින් අපරග්‍රෑව් ඇනිවලට ළඟා වෙනවා ස්ටැන් හැරිගේ ඇඳ පසුකොට ගොස් දැව පඩිපෙළ දිගී ඉහළ මාලයට ගියේය හැරි තවමත් ජනේලයෙන් පිටත බලාගෙන සිටි ඔහු බොහෝසේ තැතිගෙන සිටියේය ඈනි සුක්කානම හරිහැටි හසුරවන්නට ඉගෙන නොතිබූ ලෙසකි පෙනුනේ බොහෝ විට නයිට් බසයේ රෝද පදික වේදිකාව මතටද නැංගේය එහෙත් බසය කොහේ හෝ හැප්පුණේ නැත එයට හේතුව වූයේ රියදුරාගේ නිපුණතාව නිසා නොව බසය පදික වේදිකාවට නැග තමන් වෙත එනු දකින තැපැල් පෙට්ටි කුණු බාල්දි සහ ලයිට් කණු යනාදිය සිටි තැනින් ඉවතට පැන බසය මගහරණ නිසාය බසය ඒවා පසුකර ගිය පසු ඒ දේ තම තමන් සිටි තැන්වලට නැවත පැමිණි ස්ටැන් ආපසු පහත මාලයට පැමිණියේය ඔහු පිටුපස ලාකුල පැහැයෙන් යුක්ත වූ මායාකාරයක පැමිණියාය ඇය කබායකින් සිරුර වසාගෙන සිටියාය ඈනි තරංග තද කළ විට සෑම ඇඳක්ම අඩියක් දෙකක් ඉදිරියට ඇදී යනු ලැබින වාහින මැඩම් මර්ෂ් රියදුරු තැන කීවේය මැඩම් මර්ෂ් ලේන්සුවකින් තම මුව වසාගෙන බසෙන් බැස්සාය ඇය බැස්ස පසු ඇගේ බෑගය ඇය අසලට දමා ස්ටැන් මහත් හඬක් නගමින් දොර වැසුවේය දැන් ඔවුන් යන්නේ ගම්බද මාර්ගයක් ඔස්සේය ගහකොළ පටු මං පෙත් ඔවුන් පසු කරගෙන යයි ඔබම ඔබ ගැටෙමින් ගැස්සෙමින් උඩ පනිමින් යන බස් රියක හැරේට නිදා ගැනීමට උවමනාව තිබුණද එසේ කිරීමට නොහැකි වනු ඇත සමහර අවස්ථාවලදී බස් රියේ වේගය පෑට සැතපුම් 100 ඉක්මවා ගියේය ඔහුගේ බඩ දඟලන්නට විය ඔහු ඇඳේ හාන්සි වී කල්පනා කළේ තමන්ට කුමක් සිදුවීමට යන්නේද කියාය එමෙන්ම මාජි පුංචි අම්මා සිවිලිමින් පහතට ගන්නට ඩර්සිල්ලා සමත් වූයේද යන්න පිළිබඳවද හැරි කල්පනා කළේය මේ අවස්ථාවේ ඩේලි ප්‍රොපෙට් පුවත්පතේ පිටපතක් දෙගහැරගත් ස්ටැන් දිවදත් අතර රඳවා ගනිමින් එය කියවන්නට විය ඉදිරි පිටුවේ තිබූ හැඩපළු ගෙතී ගිය කේශ කලාපයකින් සහ ගිලී ගිය ඇස් සහිත කම්මුල් ඇති මිනිසෙකුගේ ඡායාරූපය හැරි දෙස බලා ඉඟිමෙරුවේය ඔහුගේ මුහුණ තමා හොඳහැට දැක පුරුදු අයෙකුගේ මුහුණක් බව හැරිට සිතෙන ඔය මිනිහා මගල්ලගේ රූපවාහිනිය ප්‍රවෘතිවල හිටියා හැරි තම සිතේ ඇති විස්සෝපය අමතක කරමින් කීවේය සීරියස් බ්ලැක් ඒ ස්ටැන් කීවේය ඔව් ඒ මිනිහා හිටියා තමයි නෙවෙල් තමස කොහෙද හිටියේ නිහඬව සිටි හැරි දෙස බලා ඔහු පළමු පිටුව ඔහුට දුන්නේය හැරි පත්තරය ඉටිපන්දම් ආලෝකයට අල්ලා කියවීය බ්ලැක් ජැක් තවමත් නිදැල්ලේ
මෙතෙක් කල් ඇස්ගබෑන් හිරගෙදර සිටි බේසුනුම අපරාධකරුවා වූ සීරියස් බ්ලැක් තාමත් කට්ටි පන්මින් සිටින බව මැජික් අමාත්‍යංශය අද තහවුරු කළේය. බ්ලැක් නැවත අල්ලා ගන්නට අපි හැකි සෑම දෙයක්ම කරමින් ඉන්නවා. ඊ මැජික් අමාත්‍යවරයා වන කොරනෙලියස් ෆච් අද උදේ ප්‍රකාශ කළේය. එමෙන්ම අපි මැජික් සමාජයේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ කලබල නොවී සිටින ලෙසයි. මගල් ලෝකයේ අගමැතිට මේ බව අනාවරණය කිරීම පිළිබඳව ජාත්‍යන්තර ඉන්ද්‍රජාලික සංගමයේ සාමාජිකයන් විසින් ෆජ් විවේචනයට ලක්කොට ඇත. ඒක මට කරන්න සිද්ධ වුණා. උඹලට තේරෙන්නේ නැද්ද? ඊ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් සිටි ෆජ් කීවේය. බ්ලැක් ඉන්නේ උමතුවෙන්. එයාට මුණ ගැහෙන කාට වුණත් එයා අන්තරාවක්. ඒක මේ මැජික් ලෝකයට අයත්ද නැද්ද කියා බලා සිදුවන භීෂණයක් නොවෙයි. අගමැති මට පොරොන්දු වුණා බ්ලැක්ගේ අනන්‍යතාව කිසිවෙකුටත් හෙළි නොකරන බවට. අනෙක් අතට අගමැති බ්ලැක් ගැන තොරතුරු කිව්වත් කවුද ඒවා පිළිගන්නේ? මගල් අයට කියා තිබෙන්නේ බ්ලැක් ගිනි අවියක් අතැතිව සිටින බවයි. මැජික් ලෝකයේ අය බේන් ඉන්නේ මීට වසර 12කට පෙර සිදුවුවක් මෙන් සමූල ඝාතනයක් සිදුවේ කියායි. ඒ අවස්ථාවේදී එක ශාපයකින් බ්ලැක් විසින් මිනිසුන් 13 දෙනෙකු මරා දමන ලදී. හැරි සීරියස් බ්ලැක්ගේ අඳුරු වැටි ඇති නෙත් දෙක දෙස බැලුවේය. ගිලී ගිය මොහුනේ ජීවයක් තිබුණේ එහි පමණි. හැරීට කිසිම දෙනක වැම්පයරයෙකු හමු වී නැත. එහෙත් Defense Against the Dark Arts පන්තියේදී උන්ගේ පින්තූර දැක තිබින. බ්ලැක්ද ඔහුගේ සුදුමෙලි පැහැති සම නිසා උන් එකෙකු ලෙස පෙනින. අන්තරාකාරී මිනිහෙක්, ස්ටැන් හැරි පත්තරය කියවනු බලා සිට කීවේය. එයා එක ශාපයකින් මිනිස්සු 13 දෙනෙක් මැරුවා එකවර. ඔව්, ඇහිඳුරු සාක්ෂිකාරයෝ ඉදිරියේ. මහ දවාලේ. ඒක මහ අපරාධයක් නේද අනි? ස්ටැන් කීවේය. ඔව්, අන් කීවේය. ස්ටැන් තම පොටුවේ තවත් ටිකක් හැරි වාඩි වූයේ හැරි දෙස බැලීමටය. බ්ලැක්, අර නම කියන්නට බිය එක්කෙනාගේ හොඳ සහායකයෙක්. කාගද? වොල්ඩෙමෝඩ්ගේද? හැරි නොපැකිලව ඇසුවේය. එය ඇසුණු විගස ස්ටැන්ගේ කුරුලෑ පවා සුදුමැලි වී ගියේය. ඒනි කොතරම් වේගෙන් බස් රථය හැරුවේ දෙයත් සම්පූර්ණ ගොවි නිවසක්ම ඉවතට පැන බේරුණේය. කල්පනාවෙන් කතා කරනවා. අපි ඒ නම කියන්නවත් නැහැ. සමාවෙන්න, හැරි කීවේය. සමාවෙන්න මට අමතක වුණා. අවචකෝ නා, ස්ටැන් දුර්වල හඬකින් කීවේය. මාව හොඳටම වය වුණා කොලුවෝ. ඉතින් එහෙනම් මේ බ්ලැක් අර නම නොකියන කෙනාගේ අපරාධකරුවෙක්? හැරි කීවේය. ඔව්, ස්ටැන් කීවේ තමාගේ පපුව අතගාමිනි. ඔව්, ඒක හරි. එයා නම නොකියන එක්කෙනාට හුඟක් ළඟින් ඉන්නවලු. ඒත් ඒ කාලෙම එයාගේ උදව්කාරයෙන් ඔක්කොම වගේ අල්ලගත්තා. නම නොකියන එක්කෙනා පලා ගියායින් පසු එයාගේ සහායකයෝ ඔක්කොම අත්තරංගුවට පත් වුණා. එහෙම නැතිනම් පලා ගියා. එහෙම නේද අර්න්? ඒත් බ්ලැක් සීරියස් යටත් උනේ නෑ. එයා බලාපොරොත්තු උනේ නම නොකියන එක්කෙනා පලා ගියායින් පසු තම ප්‍රධානියා වෙන්නයි. ඒත් එක අවස්ථාවේදී මගල් කාරයෝ බ්ලැක් වීතියේදී වට කරගත්තා. බ්ලැක් මොනාද කළේ දන්නවද? එයා මැජික් ශස්ත්‍රය ඇදලා අරගෙන වීතියේ අඩක් පුපුරවා හැරියා. මේ සිද්ධියෙන් එක් මායාකරුවෙක්ද තුවාල ලැබුවා. ඒ වගේම මැජික් නොවන අය 10ක් 12ක් තුවාල ලැබුවා. ඒක බලන්න බැරි දසුණක් වුණා. ඉතින් බ්ලැක් මොකද කළේ කියලා දන්නවද? ඊ ස්ටැන් ඉතා පහත් හඬකින් ඇසුවේය. නෑ, හැරි කීවේය. හිනා වුණා, ස්ටැන් කීවේය. මිනිහා එතන නිකම්ම හිටගෙන හිඩා වෙන්න වුණා. ඒ වෙලාවේ මැජික් අමාත්‍යංශ නිලධාරීන් එතනට ඇවිත් මෙයාව අත්අඩංගුවට ගත්තම මිනිහා පොඩි ළමයෙක් වගේ ඒ අය සමග ගියා. ඒත් හිනා වෙමින්. ඒ මිනිහට පිස්සු නැද්ද අනි? ඔව්, මිනිහා ඇස්කපෑන් යනකොට හොඳ සිහියෙන් ගියත් දැන් නම් පිස්සු හැද ඇති. අනි සෙමින් කීවේය. මට එහෙම ඇස්කපෑන් යන්න සිදු වුණොත් නම නම් එහෙ යනවට වඩා වහකාල හැරෙන එක තෝරගන්නවා. ඒත් එයාට එතන හොඳට ගැලවෙනවා. මොකද්ද සිද්ධ වුණේ අනි? ගෑස් පිපිරීමක් කියන්නේ අනි කීවේය. දැන් මිනිහා එතනින් පැනලා. ඊ ස්ටැන් කීවේ පත්තරේ පළවී තිබූ ඡායාරූපයේ දෙස බලමිනි. මීට පෙර නම් කිසිම දිනක ඇස්කබෑන් හිරගෙදරින් නම් දඬුවම් ලබන කෙනෙක් පැන්නේ නැහැ. එහෙම පැනලා තියනවද අනි? මේක එතනින් කොහම පැන්නද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. මම නම් හිතන්නේ නෑ ඇස්ගබෑන් හිරගෙදර නිලධාරීන්ගෙන් බේරිලා පුතයට වැඩි කාලයක් ඉන්න වෙයි කියලා. නැද අනි? වෙන දෙයක් ගැන කතා කරපන් ස්ටැන්. මට නම් ඇස්ගබෑන් ගැන කතා කරනකොට ඇඟ හිරි ඇදෙනවා. ස්ටැන් පුවත්පත පසකින් තැබුවේ සතුටින් නොවේ.
හැරි නයිට් බස් රථයේ ජනෙල් වීදුරුවට හිස තබා ගත්තේ වඩාත් කලකිරීමකින් යුතුවය. තව රාත්‍රී කිහිපයකට පසු බස් රථයේ යන මගීන්ට ස්ටෑන්ඩ් පහත සඳහන් පරිදි කියනු ඇත්තේ හැරි සිටුවේය. දන්නේ නැද්ද? අර හැරි පොට පුංචි අම්මගේ ගෙදරින් පැනලා ඇවිත් අපේ නයිට් බස් එකට නැගුණා. නැද්ද අනේ? තමන්ද සීරියස් බ්ලැක් මෙන්ම මායා ලෝකයේ නීති කඩා ඇත. මාජි පුංචි අම්මා පුම්බා උඩ ඇරීමම තමන් ඇස්ගබෑන් හිරගෙදරට යැවීමට ප්‍රමාණවත් හේතුවක් වේ. මායාකාරයන්ගේ ලෝකයේ සිරගෙදර පිළිබඳව හැරි තොරතුරු නොදැන සිටියේය. එහෙත් මෙතෙක් ඒ ස්ථානය පිළිබඳ කතා කළ සෑම මායාකරුවකුම කතා කළේ එතන ඇති බියසුණු බව පිළිබඳ මහත් බියකිනි. හොග්වොට්සි උයන් පල්ලා වූ හැග්‍රිඩ් පසුගිය අවුරුද්දේ මාස දෙකක් ඒ දඬුවම් විඳ පැමිණියේය. තමා ඇස්ගබෑන් හිරගෙදරට යවන බව ඇසූ විට හැග්‍රිඩ්ගේ මුහුණිය මතු වූ බිය හැරිට කිසි දිනක අමතක නොවනු ඇත. එහෙත් තමා දැන සිටි ඉතාමත් නිර්භීතම කෙනා හැග්‍රිඩ්ය. රිය හැසිරීම සඳහා මාර්ගයේ තබා තිබූ කුළුණු, දුරකථන පෙට්ටි සහ ගස් යන මෙකී නොකී සෑම දෙයක්ම ඔබම විසුරුවා හරිමින් නයිට් බස් රථය අන්ධකාරය තුළින් ගමන් කළේය. හැරි මහත් කම්පනයට මෙන්ම චිත්ත පීඩාවටද ලක්ව බස් රථයේ පිහාටු ඇඳමතට වී සිටියේය. හැරි උණු උණු චොක්ලට් බීමක් සඳහාද මුදල් ගෙවා ඇති බව ස්ටෑන්ට මතක් විය. එහෙත් එය පිරිනමද්දී බස් රථය ඇංග්ලීසි සිට ඇබර්ඩින් බලා යද්දී ඇති වූ හැලහැප්පීම නිසා චොක්ලට් බීම හැරිගේ කොට්ටිය පුරා හැලුණේය. රාත්‍රීට අඳින ඇඳුමින් සැරසී තෙරප්පු දමා සිටින මායාකරුවන් සහ මායාකාරයන් එකා දෙන්න බැගින් ඉහළ මාලයේ සිට පහතට එන්න වූයේ බසෙන් බැසීම සඳහාය. ඒ සෑම කෙනෙකුම බසෙන් බැසීම පිළිබඳ සතුටින් සිටින බවට පෙනින අවසානයේ බසේ ඉතිරි වූයේ හැරි පමණි. හරි, එහෙනම් නෙවෙල්. ඊ ස්ටෑන් කීවේ හැරිගේ අතින් අල්ලා ගනිමිනි. ලන්ඩනේ කොයි හරියද? ඩයගොනලි, හැරි කීවේය. හරි, එහෙනම් ආයෙන් අල්ලගන්න. චාරින් ක්‍රොස් මාර්ගයේ මහා ගිගුරුම් හඬක් ඇසිනි. බසයට ඉඩදී ගොඩනැගලිද මඟ දෙපස තිබූ බංකු යනාදිද ඒ මේ අත ඇඹරෙමින් නයිට් බස් රථයට යාමට ඉඩ සලසනු හැරි දුටුවේය. දැන් ආකාශය අනුක්‍රමයෙන් එළිය වැටෙමින් තිබින හැරි පෑ කිහිපයක් සැඟවී සිට ග්‍රින්ගොට්ස් බැංකුව විවෘත කළ වහාම එහි යාමට තීරණය කළේය. ඉන්පසු තමන් නොදන්නා ගමනාන්තයක් කරා ඔහු පිටත් වනු ඇත. ඒනි එක් වරම බස් රථයේ තිරිංග ලේකි කල්ඩ්‍රන් නමැති අවන්හල් අසලදී තද කළ අතර බසය පසෙකට ලිස්සා ගොස් නතර විය. ඩයගොන් ඇලේ වෙත ඇතුළීම සඳහා මැජික් දොර ඇත්තේ ඒ ආසන්නයේ. ස්තුති, ඒ හැරි ඒන්ට කීවේය. ඒනි බිමට පැන හැරිගේ ට්‍රංක පෙට්ටියද හෙඩ්විග්ගේ කූඩුවද බිමට ගැනීමට හැරිට උදව් කළේය. ඒවා පදික වේදිකාව මත තබන ලදී. හොඳයි, හැරි කීවේය. අයිබෝන්. එහෙත් ස්ටැන් හිටියේ හැරිට ඇහුම්කන් දෙමින් නොවේ. ඔහුගේ නෙත් යොමු වී තිබුණේ ලේකි කොල්ඩ්‍රන් නම් අවන්හල වෙතය. කොහොමද? ඊ යමෙකු පවසනු හැරිට ඇසින. හැරි ඒ දෙස බැලීමට පෙර හැරිගේ උරහිස මත අතක් තැබින. ඒ සමගම අනේ මෙහෙන්න මෙහෙන්න ඊ ස්ටැන් කෑගැසුවේය. හැරි තම උරහිස මත පතද වී ඇත්තේ කාගේ හස්තේද හිස හරවා බැලීය. ඒ කවරෙක් දැ දුටු විට හැරිගේ ඇඟේ හිරිගඩු පිපින. තමන් හරියටම මැජික් අමාත්‍යවරයා වූ කොරනේලියස් ෆජ්ගේ හස්තය වෙතටම එක එල්ලේම ගමන් කොට තිබෙන බව හැරි වටහා ගත්තේය. ස්ටැන් හැරි අසල පදික වේදිකාවට පැනගත්තේය. මෙන්න විල්ට මොකක් කියලද ඇමතිතුමා කතා කළේ? ඔහු ඇසුවේය. ඉරිසහිත කබායක් ඇඳ සිටි ෆජ් හැරි දෙස බැලුවේය. නෙවෙල් විකාර, මේ හැරි පොටර්. ඒ කීවේය. අමය බව දැන හිටියා, ස්ටෑන් සතුටින් කෑගැසුවේය. අනි බලන්න කවුද මේ නෙවෙල් කියලා, මේ හැරි පොටර්. මේ නෙවෙල් හැරි පොටර් කියලා මම මුලදිම දැනගත්තා නරලේ කැලල නිසා. ඔව්, මම සතුටුයි නයිට් බස් රථයට මාව නංවාගත් එක ගැන. කොහොම වුණත් අපි දැන් යන්න ඕනේ ලීකි කොල්ඩ්‍රන් එක ඇතුළට. ඊෆජ් කීවේ හැරිගේ උරහිස මත තම ග්‍රහණය වැඩි කරමිනි. තමා බලෙන් බීමහල තුළට රැගෙන යනු හැරිට දැනුනේය. ලන්තෑරුමක් අතෙන්ගත් කුදු වූ මිනිසකු ඒ තුළ සිටියේය. ඒ ටොම්ය ඔහුගේ කටේ දත් නොතිබින. මේ බීමහලේ මායාකාර හිමිකරුවා ඔහුයි. මිනිහා අල්ලගත්තද ඇමතිතුමා? ඔහු ඇසුවේය. බීර බ්‍රැන්ඩි මොන හරි ඕන වෙයිද? තේ පෝච්චයක් වඩා හොඳයි. ඉතාමත් හැරිගේ උරහිස ග්‍රහණය කරගෙන සිටි ෆජ් කීවේය.
ඔවුන්ගේ පොසපසින් යමක් ඇදගෙන එනහට ඇසෙන පොසපස බැලූ හැරී දුටුවේ තමන්ගේ ට්‍රංක පෙට්ටිය ඇදගෙන එන ස්ටෑන් සහ අර්න්ය. අර්න් අතේ හෙඩ්විග්ගේ කෝඩුව තිබෙන දෙදෙනාගේම මුහුණ කුතුහලයෙන් යුක්ත විය. ඔයා කිව්වේ නෑනේ ඇත්තටම ඔයා කවුද කියලා. ආ නෙවිල්. ස්ටෑන් නොක්කාඩුවට හැරි දෙස බලමින් ඇසුවේය. අර්න්ගේ බකුසු මුහුණ ස්ටෑන්ගේ උරහිසට උඩින් දිස්විය. අපිට පුද්ගලික ඇතුළු කාමරයක්. ටොම්. ඊෆාච් ටොම් දෙස බලමින් කීවේය. බයි. හැරි ස්ටෑන්ට සහ අර්න්ට වේදනාවෙන් කීවේ ටොම් තමන් සමග ඇතුළට එනමින් සංඥා කරද්දීය. බයි නෙවිල්. ස්ටෑන් කීවේය. ටොම් පටු තීරුව දිගේ හැරි සහ ෆජ් කැඳවාගෙන ගියේය. ෆජ් හැරිගේ උරහිස මත වූ තම ග්‍රහණය බුරුල් කළේ නැත. කුඩා ඇතුළු කාමරයකට ගිය ටොම් තම ඇඟිලි දෙක එක්කොට අසුරක් ගැසුවේය. කාමරය තුළ වූ උදුනේ ගින්දර දැල්වෙන් වූයේ නිමේෂයකිනි. ඉන්පසු ඔහු ඉසනම ආචාර කොට කාමරයෙන් පිටතර ගියේය. වාඩි වෙනවා හැරි. ෆජ් කීවේ උදුන අසල වූ පුටුවක් පෙන්වමිනි. හැරි පුටුවේ වාඩි විය. උදුනේ සතුරුදායක උණුසුමක් පිටවුවද හැරිගේ අත්වල හිරිගඩු පිපෙනු දැනින ෆජ් තම කබාය ගලවා පුටුවක් මතර දැම්මේය. ඉන්පසු ඔහු තම ලා කොළපාට කලසමේ කකුල් දෙක ඉහළට අදිමින් හැරිට මුහුණලා පුටුවක වාඩි විය. මම කොරනේලියස් ෆජ්. හැරි මැජික් කටයුතු සම්බන්ධ ඇමතිතුමා. ඒ බව හැරි ඒ වන විටද දැන සිටියේය. මීට පෙර එක් අවස්ථාවකදී හැරීට ෆජ් මුණගැසී තිබින. ඒ අවස්ථාවේ හැරි තම පියතුමාගේ අදිසික බාය පොරවාගෙන සිටි නිසා හැරි විසින් ෆජ් දකිනු ලැබුවද ෆජ්ට හැරි දැකීමට හැකියාවක් නොතිබින. ඒ අවස්ථාවේ තානායම්කරු ටොම් නැවත පැමිණියේය. ඔහු අත තේ පෝච්චි කෝප්ප සහ අතුරු පසක් ද තිබින. මේ අවස්ථාවේ ඔහු තම කමසයට ඉහලින් ඒප්‍රණයක් පැළඳ සිටියේය. හැරි සහ ෆජ් අතර තිබූ කුඩා මේසේ මත බන්දේසිය තැබූ ඔහු පිටතට ගියේ දොර වසා දමමිනි. ඉතින් හැරි. ඊ ෆජ් කීවේ හැරිගේ කෝප්පයට තේ වක් කරමිනි. ඔය ළමයා අපි කවුරුත් ලොකු අමාරුකනේ දැම්මේ. මම මේ බව ඔය ළමයාට කිව යුතුයි. ඔය වගේ ඔය ළමයාගේ බාප්පා සහ පුංචි අම්මගේ ගෙදරින් පැනලා ආවේක. ඒත් ඔය ළමයා කරදරයක් නැතුව ඉන්නවනේ. ඒකයි ලොකුම දේ. පාම් පෙත්තක බටර් ගාගත් ෆජ් දේශිය හැරි දෙසට තල්ලු කළේය. කන්න හැරි. ඔය ළමයාට හොඳටම බඩගිනි ඇති. ඉතින් අර මිස් මාජරි ඩර්ස්ලි පුම්බා උඩ ඇරපු සිද්ධිය අපි ඒ පිළිබඳව තීරණයක් ගෙන ඇති බව අහන්න ඔය ළමයා සතුටු වෙයි. හදිසියේ සිදුවන මැජික් අනතුරු පිළිබඳව පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙන්නෙක් අපි ඇරියා ප්‍රිවේ ඩ්‍රයි මාවතට මෙයට පැය කීපයකට පෙර. ඇයගේ පිම්බුණු සිරුරේ සිදුරක් විද එය බිමට පාත් කරලා. ඒ විතරක් නෙවෙයි එයාගේ සිහිකල්පනාවත් නවීකරණය කළා. ඒ නිසා දැන් ඒ සිද්ධිය පිළිබඳව එයාට මතකයක් නෑ. ඉතින් දැන් ඒ සියල්ලම හරි. කාටවත් කරදරයක් නැතිව ඒ ප්‍රශ්නය විසඳුනා. ෆජ් තම තේකෝපේ ගැට්ටට ඉහලින් හැරිගේ මුහුණ දිහා බැලුවේ හරියට මාමා කෙනෙක් තමා ඉතාමත්ම ආදරය කරන බෑනා කෙනෙකු දෙස බලන අයුරෙනි. හැරි පුදුමයනුත් පුදුමයට පත්විය. ඔහු යමක් කීමට මුව විවෘත කළද කියන්නට කිසිවක් සිහිපත් වූයේ නැති නිසා නැවත කටවසා ගත්තේය. මම හිතන්නේ ඔය ළමයාගේ බාප්පා සහ පුංචි අම්මා තුළ කොමන ප්‍රතික්‍රියාවක් ඇති වෙලා තිබේද යන්න පිළිබඳව වියුතුයි මේ කල්පනා කරන්නේ හැරි. ෆජ් කීවේය. ඒ අය ඉතාමත්ම කෝපයට පත්වී සිටින බව මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ කොහොම වුණත් ඒ අය ඔය ළමයා ඊළඟ ග්‍රීෂ්ම ඍතුවේදී තමන්ගේ නිවසට බාරගන්න කැමති. ඒත් එක කොන්දේසියක් උඩ. ඒ කියන්නේ ඔය ළමයා නත්තල් සහ ඊස්ටර් නිවාඩුවට හොග්වොට්ස් වල ඉන්න ඕනි. හැරි උගුර පෑදුවේය. මම හැම නත්තල් සහ ඊස්ටර් නිවාඩුවකටම හොග්වොට්ස් වල තමයි ඉඳලා තියෙන්නේ. ඔහු කීවේය. ඒ වගේම මට ආයේ කවදාවත් ප්‍රිවේට් ඩ්‍රයිව් මාවතට යන්න ඕනේ නෑ. ඔන්න ඉතින් මං හිතනවා ඔය හිතේ ඇති ආවේගේ අඩු වුණාම ඔය අදහස වෙනස් වෙයි කියලා. ඊ ෆජ් කීවේ වේදනාත්මක ස්වරයෙනි. ඒ කොහම වුණත් හැරි දැන් තියෙන ප්‍රශ්නේ තමයි. ඊ ෆජ් කීවේ තව පාන් පෙත්තක බටර් තවරා ගනිමිනි. ඔය ළමයා නිවාඩුවේ අවසාන සති දෙක කොහෙද ඉන්නේ කියන එක. මම යෝජනා කරන්නේ ඔය ළමයා මෙහෙ ලීකි කොල්ඩ්‍රන් කාමරයක් කුලියට ගත යුතුයි කියලයි. පොඩ්ඩක් ඉන්න. ඒ හැරි ගොතගසමින් කීවේය. මට දෙන දඬුවම මොකක්ද? දඬුවම? මම නීතිය කැඩුවා. ඒ හැරි කීවේය. බාලවයස්කාරයන්ට මායාකර්ම කිරීමට තියෙන තහනම් නීතිය මම කඩ කළා. මගේ ආදරණීය දරුවා, ඔය වගේ පොඩි දෙයකට අපි ඔය ළමයාට දඬුවම් කරන්න යන්නේ නෑ. ඒක අනතුරක්.
තම පුංචි අම්මලා පුම්බා උඩ ඇරීමේ වරදට අපි යමෙක් ඇස්ගබෑන් වලට යවන්නේ නැහැ. එහෙත් මේ හැරි සහ මැජික් අමාත්‍යංශය අතර මීට පෙර සිදු වූ සිද්ධීන් සමග සැසඳුනේ නැත. පහුගිය අවුරුද්දේ මට අනතුරු ඇඟවීමක් කරනු ලැබුවා නිවාසයේ සිටි එල්ෆයෙකු මගේ බාප්පගේ ගෙදරදී පුඩින් එකක් විනාශ කිරීම සම්බන්ධයෙන් හැරි කීවේ ප්‍රසන්න හඬකින් නොවේ. මැජික් අමාත්‍යංශය මට කිව්වේ මම ඒ ගෙදරදී තවත් මායාකර්ම කළොත් මාව හොග්වොට්ස්වලින් නිරපනවා කියලයි. හැරිගේ නෙත් ඔහුට බොරු කළේ නැත්නම් හැරිට පෙනුනේ ෆජ් අපහසුවට පත් වී ඇති අයුරුයි. නොඑක් තත්ත්වය වෙනස් වෙනවා හැරි. අපිට ඒ දෙසැල කෙල්ලට බඳුන් කරන්න වෙනවා. ඇත්තටම පාසලෙන් නරපුණු ලැබීමට ඔබ කැමති වෙන එකක් නෑ. නෑ අපෝයි සත්තකින්ම නෑ. හැරි කීවේය. එහෙනම් ඉතින් තවත් මොකක්ද ප්‍රශ්නේ? ෆජ් සැහැල්ලුවෙන් සිනාසුනේය. දැන් පං කෑල්ලක් කන්න හැරි. මම ගිහින් ටොම්ගෙන් අහලා බලන්නම් හැරිට ගන්න කාමරයක් තියෙනවද කියලා. ෆජ් ශාලාවෙන් පිටතට ගිය අතර හැරි ඔහු යන දෙස බලා සිටියේය. මේ සියලු දෙයෙහිම දැඩි අමුතු බවක් ඇති බව හැරිට සිතින තමන් විසින් කරන ලද වරදට දඬුවම් කිරීමට නොවේ නම් ෆජ් තමන් එනතුරු ලේකි කොල්ඩ්‍රන් අවන්හලේ බලා සිටියේ මන්ද දැන් හැරිට කාරණාව අවබෝධ වන්නට විය. බාල වයස්කාර මායාකරුවන් සම්බන්ධයෙන් වැරදි පිළිබඳ කටයුතු කිරීමට මැජික් අමාත්‍යවරයාම පැමිණීම අසාමාන්‍ය තත්ත්වයකි. ෆජ් ආපසු පැමිණියේ අවන්හලේ බාරකරු වූ ටොම් ද කැටුවය. අංක 11 කාමරය හිස් හැරි. ෆජ් කීවේය. මම හිතනවා ඔබට සැප පහසු ඇතිව ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක දෙයක් තියෙනවා මං හිතන්නේ හැරි මං කියන දේ තේරුම් ගනී කියලා. මම කැමති නෑ හැරි ලන්ඩනයේ මගල් අය සමග ආශ්‍රය කරනවට. හරිද? ඩයගොන් ඇලේ එහා මෙහා යන්න එපා. කොහේ ගියත් රැවෙන්න කලින් මෙහෙට එන්න ඕනේ. මං හිතනවා හැරිට මං කියන දේ තේරෙයි කියලා. මං වෙනුවෙන් ටොම් ඔයා දිහා ඇහැ ගහගෙන ඉඳි. හරි මට තේරුණා. හැරි කීවේය. ඒත් ඇයි? මම කැමති නෑ ඔබව නැවත අතුරුදහන් වෙනවා දකින්න. අපි දැනගෙන ඉන්න ඕනේ ඔයා කොහෙද ඉන්නේ කියලා. ඒක තමයි හොඳම දේ. ෆජ් සිනාසෙමින් කීවේය. ඔහු උගුර පාදා නැවත තම ඉරිවැටුණු කබාය අතට ගත්තේය. හොඳයි එහෙනම් මම යනවා. වැඩ හුඟක් තියෙනවා ඔබ දන්නවනේ. බ්ලක් ජැක් ගැන හෝඩුවාවක් නැද්ද තවම? හැරි ඇසුවේය. ෆජ්ගේ ඇඟිලි ඔහුගේ කබාය වූ රිදී බොත්තම් වෙත ගියේය. මොකද කිව්වේ? එහෙනම් ඔබ එක ගැන දන්නවා. නෑ තවම කිසිම ආරංචියක් නෑ. ඒත් අපි ඌව අල්ලගන්නවා. ඇස්ගබෑන් බොරකරුවන්ගෙන් තවම කිසිම අපරාධකරුවෙකුට බේරි ඉන්න පුළුවන් වෙලා නෑ. ඒ වගේම ඒ අය මේ පිළිබඳව ඌත් එක්ක බොහොම කෝපේනුයි ඉන්නේ. ෆජ් දැඩි කෝපෙන් කීවේය. එහෙනම් මම සමුගන්නවා. බයි. ඔහු අත දිගු කළ අතර හැරි තම අත දුන්නේය. එසේ අතට අත දෙද්දී හැරිගේ හිතට අදහසක් ආවේය. ඇමතිතුමනි, මට යම් දෙයක් ඇසීමට අවසරද? සත්තකේම. මේකයි හොග්වොට්ස් වල ඉන්න තුන්වැනි වසරේ අයට හොග්ස්මීඩ් ගමට යන්න අවසර ලැබෙනවා නේද? ඒත් මගේ බාප්පවත් පුංචි අම්මවත් ඒ පෝරමේ අත්සන් කළේ නෑ. ඔබතුමාට හැකියාවක් නැද්ද මං වෙනුවෙන් ඒක අත්සන් කරන්න? නෑ හැරි, බොහොම කනගාටුයි. මොකද මම ඔයාගේ දෙමව්පියන්ගේ කෙනෙක්වත් බාරකරුවාවත් නොවන නිසා. ඒත් ඔබතුමා මැජික් අමාත්‍යංශය බාර ඇමතිතුමා. හැරි කීවේ දැඩි උනන්දුවකින්. ඉතින් ඔබතුමා අවසර දුන්නොත්? ඒක හරියන්නේ නෑ හැරි, මට කනගාටුයි. මොකද නීති කියන්නේ නීතිවලට. ෆජ් කීවේ හැරිගේ ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කරමිනි. ඒත් සමහර විට ඔයාට හොක්ස්මීත් බලන්න යන්න පුළුවන් වේ ලබන වසරේ. ඒත් මම හිතනවා ඔය ළමයා එහෙ නොකියොත් හොඳයි කියලා. ඔව් හැරි, මම යනවා දැන්. මේ සතුටින් ඉන්න. හැරිට අවසාන වශයෙන් සිනහවෙන් සංග්‍රහ කොට නැවත වරක් අතට අතදී ෆජ් කාමරයෙන් පිටව ගියේය. ඔහු යනවත් සමගම මුව පුරා සිනහවක් ඇතිව ටොම් කාමරයට ඇතුළු විය. පොට මහත්තයා, මා සමග ආවොත්? ඔහු කීවේය. මම දැන් ඔබතුමාගේ බඩු කාමරයේ ගිහිල්ලා තියලා ඉවරයි. හැරි ටොම් පසුපස ඉතා සුන්දර ලෙස නිර්මාණය කරන ලද තරප්පු පෙළක් දිගේ ඉහළ මහලයට ගියේය. අංක 11 සටහන් කොට ඇති දෙලසෙනසේ මදන ලද පිත්තල නාම පුවරුවක් සහිත දොරටුවක් වෙත ඔහු කැඳවාගෙන ගොස් ටොම් යතුර දමා දොර ඇරියේය. ඉතා පිරිසිදු ක්‍රමානුකූලව සකස් කොට තිබූ කාමරය ඇතුළත මනාසේ සකස් කරන ලද එදක් තිබෙන කාමරය තුළ වූයේ ඕක් ලීයෙන් සාදන ලද දෙලසෙමින් තිබූ ගෘහ භාණ්ඩය. ඉතා උණුසුම්ව ගිනිගනිමින් තිබූ දරකොට සහිත උදුනකි. ඒ අසල අල්මාරිය මත හැඩ්වික්! විශ්මෙන් විශ්මයට පත් වූ හැරිගේ මුවෙන් ඉවීම පිටවිය. හිමමෙන් සුදු බස්සා හැරිගේ බාහුව මතට පහත් විය. ෂා, හරි හැඩකාර බස්සෙක් නේ. ටොම් කීවේය. ඔබ ඇවිල්ලා විනාඩි 15ක් යන්න උනේ නෑ. මෙන්න මෙයාත් ඇවිල්ලා.
මිස්ටර් පෝට මොනහරි ඕන නම් කිසිම ප්‍රශ්නයක් නෑ මට කියන්න. ඔහු හිසනම ආචාර කොට කාමරයෙන් පිටතට ගියේය. හැරි බොහෝ වේලාවක් කිසිවක් කල්පනා නොකර හෙඩ්විගේ හිස පිරිමදමින් ඇඳේ වාඩි වී සිටියේය. ජනේලයෙන් පිටතට ආස දම් පැහැනිල් පැහැයකට හැරුණේය. තමා ප්‍රිවේට් ඩ්‍රයිව් මාවතෙන් පිට වී පැමිණියේ මීට පැය කිහිපයකට පෙර බව හැරිට අදහා ගැනීමට නොහැකි විය. තමා පාසලෙන් නෙරපා නැත. එමෙන්ම ඩර්ස්ලිලාගේ මුඩුම මුස්පේන්තු මුහුණ නොපෙනී ගත කරන සති දෙකක ආශ්වාදය තමා ඉදිරියේ ඇත. මේක මහා විකාර රාත්‍රියක් හෙඩ්වික්. ඒ කියමින් හැරි ඈනුමක් ඇරියේය. උපැස් සුවලත් ගලවන්නේ නැතිවම හැරි ඇඳේ දිගා වී තද නින්දකට එළඹින. මතු සම්බන්ධයි තවත් මෙවැනිම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේදී කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.